ආයුබෝවන් කුක්විතස් YouTube channel වල ආදරෙන් පිළිගන්නවා. අද මම රසට මෑකරා ව්‍යංජනයක් හදාගන්න විදිය කියලා දෙන්නේ. ඉතින් ඔයන්න ඉගෙන ගන්න කෙනෙක්ට මම හිතනවා මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා. මේකට මම අරන් තියනවා මෑකරා ග්‍රෑම් 200ක්. මේ වගේ හොඳට හොදලා කෑලිවට කඩාගෙන ඊළඟට ඕනේ වෙනවා රතු ලුණු, සුදු ලුණු, අමු මිරිස්, රම්ප කරපිංචි ටිකක් මම අරන් තියෙන රතු ලුණු. ඊළඟට තුන පහ අමු මිරිස් තෙහෙඳි භාගයක්, කා තෙහෙඳි කාලක්, උල්හාල් තෙහෙඳි භාගයක්, ගම්බිරිස් කුඩු තෙහෙඳි කාලක්, රසානුව ලුණු, එවැගේම දිය පොල් කිරි අඩු කෝප්පයක් සහ මිටි පොල් කිරි අඩු කෝප්පයක් ඕනේ වෙනවා. මුලින්ම මම මැටි ඇතිලියට මේ කරල් ටික එකතු කර ගන්නවා. ඊළඟට ඒකට සුදු ලුණු, රතු ලුණු, අමු මිරිස්, රම්ප කරපිංචි ටික එකතු කර ගන්න. ඊළඟට තුන පහ මිරිස් කුඩු, කහ කුඩු ටික එකතු කර ගන්න. මම කහ පේස්ට් එක තමයි දාගන්නේ. ඊළඟට මම ලුණු තෙහෙඳි කාලක් විතර එකතු කරගෙන මේ ටික හොඳට මිශ්‍ර කර ගන්නවා. දැන් මම දිය පොල් කිරි කෝප්පයක් එකතු කර ගන්නවා. දිය පොල් කිරි වෙනුවට වතුර එකතු කර ගන්නත් පුළුවන්. මේ වගේ පොඩ්ඩක් එකතු කර ගන්න ඕනි. මම දැන් පියන වහලා විනාඩි 5ක් 6ක් අටු කින්දරේ මෑකරල් ටික තම්බ ගන්නවා. මෑකරල් ටිකක් තැම්බෙන්න වෙලා යනවා. දැන් අවශ්‍ය ගානට මෑකරල් ටික තැම්බිලා තියෙන්නේ. ඊළඟට උකු පොල් කිරි එකතු කර ගන්න. දැන් මම උලුහාල් ටිකයි ගම්බිරිස් කුඩු ටිකයි එකතු කර ගන්නවා. ඒ ටිකත් හොඳට මිශ්‍ර කර ගන්න. ඊළඟට රස බලලා ලුණු එකතු කර ගන්න. ඔයාලට තුඹුරු සීනි තේහඳි කාලක් එකතු කර ගන්නත් පුළුවන් කැමතිනම්. එහෙම එකතු කරගත්තාම කරි එක රස වෙනවා වගේම මෑකරල් වල දිය රස ගතියක් නැති වෙනවා. දැන් විනාඩියක් දෙකක් කිඳර වැඩි කරලා හැඳි ගාමින් උයා ගන්න. මම දැන් විනාඩි දෙකක් විතර උයා ගත්තා. දැන් ලිප ඕෆ් කරගමු. මෑකරල් ව්‍යංජනය අපි හදාගෙන ඉවරයි. ඉතින් මේ වගේ රසට පාටට මෑකරල් ව්‍යංජනයක් ඔයාලටත් හදාගන්න පුළුවන්. උයන්න ඉගෙන ගන්න කෙනෙක්ට මම හිතනවා මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.